2017 දී විද්‍යාඥයින් පිරිසක් හඳුනගන්නවා සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කරන අමුතු වස්තුවක්. ඒක සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වෙලා සූර්යයාත් පසු කරන ගල්ම කිසිම දුරේක්ෂයකට හඳුනගන්න ලැබෙන්නේ නැහැ. සූර්යයා පසු කර මාසයක් පමණ ගත වුණාට පසුවයි අහම්බෙන් මේ වස්තුව නිරීක්ෂණය කරන්නේ. මේ වස්තුවට ඒ දවස්වල ගොඩක් පරීක්ෂකයන්ගේ අවධානය යොමු වුණා. ඒකට ප්‍රධානම හේතුව තමයි මේක වුන් හඳුනාගත් පිටතින් සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වුණු පළමු වස්තුව වීම. ඒ වගේම ඒකට තිබුණේ මීට පෙර කිසිදා දැකපු නැති අමුතු කක්ෂීය හැසිරීමක් සහ හැඩයක්. මේ නිසා ඇතැම් පරීක්ෂකයන් අතර මේක පිටසක්වල යානාවක්ද කියලත් සැකයක් ඇති වෙන්න පටන් ගත්තා. කොහොම හරි අද වෙද්දි විද්‍යාඥයින්ට අනුමාන කරන්න පුළුවන් වෙලා තියෙනවා මේ වස්තුව මොකක් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් එහෙනම් අද අපි මේ වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරමු. මේ වස්තුවේ නම තමයි ඕමියොමියා. හවායි භාෂාවෙන් ඕමියොමියා යන්නෙහි තේරුම දුර සිට පැමිණෙන පළමු පණිවිඩකරු කියන එක. මොකද මේ වස්තුව තමයි විද්‍යාඥයින් විසින් හඳුනාගත් සෞරග්‍රහ මණ්ඩලයට අයත් නොවන පළමු වස්තුව වෙන්නේ. පිටතින් සෞරග්‍රහ මණ්ඩලයට ආනිසා එකල පරීක්ෂකයන් බොහෝ දෙනාගේ අවධානය මේ වස්තුව වෙතට යොමු වෙන්න පටන් ගත්තා. ඒ වගේම ඔවුන්ට මේ වස්තුවෙන් කිසිදා දැකපු නැති සුවිශේෂීතා කිහිපයක්ම නිරීක්ෂණය කරන්න ලැබුණා. පළවෙනි සුවිශේෂීතාවය තමයි එහි අමුතු හැඩය. මේ වස්තුවේ හැඩය ගැන කතා කළොත් ඒක හරියට සිහින් දිගටි සුරුට්ටුවක් වගේ. එහි දිග මීටර් 400ක් පමණ වෙනවා. නමුත් පළල මීටර් 40ක් පමණ. සෞරග්‍රහ මණ්ඩලයේ අපි හඳුනාගෙන ඇති වෙනත් කිසිම වස්තුවක පළලට සාපේක්ෂව මෙච්චර දිගක් නැහැ. දෙවැනි සුවිශේෂීතාවය තමයි එය භ්‍රමණය වෙන ආකාරය. මේක භ්‍රමණය වෙන්නේ මෙන්න මේ ආකාරයට. එය සෑම පැය 7.3කට වරක්ම එහි අක්ෂය වටා එක් වටේ බැගින් එය චලිත වෙන දිශාවටම භ්‍රමණය වෙනවා. මේ වගේ භ්‍රමණයක් අපිට දැක ගන්න පුළුවන් යුරේනස් ග්‍රහලෝකයේ. හැබැයි වෙනත් කිසිම වස්තුවක මීට පෙර මෙවැනි චලිතයක් දැකලා නැහැ. තුන්වැනි සුවිශේෂීතාවය තමයි එහි වේගය. සාමාන්‍යයෙන් ඕනම වස්තුවක වේගය සහ කක්ෂය කෙප්ලර්ගේ තෙවන නියමයෙන් සහ නිව්ටන්ගේ සර්වත්ව ගුරුත්වාකර්ෂණ නියමය ඇසුරෙන් ගණනය කරන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ නිරීක්ෂණ දත්ත එක්රස් කර ගැනීම පමණයි. ඉතින් මේ වස්තුවේ වේගයත් එලෙස ගණනය කරාට පසුව ඔවුන්ට පෙනී ගියා එය ගණනයෙන් ලැබෙන අගයට වඩා ඉතා වේගයෙන් ගමන් කරන බව. ඒ වගේම මේ සූර්යාසන්නයෙන් ගමන් කරද්දී ත්වරණය වුණෙත් මීට පෙර අත්දකපු ආකාරයකට නෙවෙයි. මේ අමුතු කක්ෂීය හැසිරීම නිසායි විද්‍යාඥයින් එක පිටසක්වල යානාවක්ද කියලා ලත් සැකගලේ. හැබැයි අකණ්ඩව කරපු පරීක්ෂණ වලින් ඔවුන්ට පුළුවන් වුණා මේ වස්තුවේ ඒ අමුතු චලිතයට හේතුව හොයාගන්න. ඒ හේතුව මෙහෙමයි. සාමාන්‍යයෙන් ඔබ දන්නවා ධූමකේතුවක් සූර්යයාට ආසන්න වන විට එහි නැෂ්ටිය ඇති ද්‍රව්‍ය වාෂ්ප වෙන්න පටන් ගන්නවා කියලා. ඒවා විසිරීලා යන්නේ ධූමකේතුවේ චලිත දිශාවට ප්‍රතිවිරුද්ධව. මේ නිසා ධූමකේතුවට සූර්යාගෙන් ලැබෙන ත්වරණයට අමතරව අර විසිරීලා යන වායුවලිනුත් ත්වරණයක් අත්වෙනවා. එතකොට විද්‍යාඥයින් වේගය ගණනය කරන්නේ සූර්යාගෙන් ලැබෙන ත්වරණය සහ වායුවලින් ලැබෙන ත්වරණය යන දෙකම සලකලා. ඉතින් මේ ඕමියොමියා සූර්යයාට ආසන්න වෙද්දී විද්‍යාඥයින්ටෙහි පදාර්ථ වාෂ්ප වීමක් නිරීක්ෂණය කරන්න ලැබිලා නැහැ. ඒ නිසා ඔවුන් හිතුවේ මෙයින් පදාර්ථ වාෂ්ප වෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඔවුන් ත්වරණය ගණනය කරද්දී වායු මගින් ලැබෙන ත්වරණයත් සැලකුවේ නැහැ. සැලකුවේ සූර්යාගෙන් ලැබෙන ගුරුත්වජ ත්වරණය විතරයි. නමුත් පසුව කරන ලද පරීක්ෂණයකින් හෙළිවෙනවා මෙහි පවතින ඝන හයිඩ්‍රජන් ඍජුවම වායු බවට පත් වෙන බව. මේ හයිඩ්‍රජන් වායුව සූර්යාලෝකයේ විමෝචනය හෝ පරාවර්තනය කරන්නේ නැහැ. ඒ නිසා ඒව හඳුනා ගැනීම ඉතාමත් අපහසුයි. ඉතින් ඔවුන් මේට වායු මගින් ත්වරණයක් ඇති වෙන්නේ නැහැ කියලා හිතුවත් ඇත්තෙන්ම හැම ත්වරණයක් ඇති වෙලා තියෙනවා. කලින් ගණනය කිරීම කරද්දී වායු මගින් ලැබෙන ත්වරණය නොසලකපු නිසායි ඔවුන්ටෙහි සත්‍ය වේගයට සහ ත්වරණයට වඩා වෙනස් අගයන් ලැබුණේ. ඉතින් ඔන්නෝකයි එහි අමුතු කක්ෂීය හැසිරීමට හේතුව. ඒ කොහොම වුණත් මේක පිටත අවකාශයෙන් සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළුණු වස්තුවක්. ඒ නිසා අපිට නිශ්චිතවම මේ වස්තුව කුමක්දයි තහවුරු කරන්න හැකියාවක් නැහැ. ඒ වගේ මේ හඳුනාගත්තේ සූර්යයාත් පසු කර සෞරග්‍රහ මණ්ඩලයෙන් මිදියන අවස්ථාවක නිසා විද්‍යාඥයන්ට මීට වඩා දත්ත එක්රැස් කිරීමට හැකියාවක් නැහැ. පරීක්ෂකයන් පවසන්නේ ඕමියොමියා වගේ පිටස්තර වස්තු අවුරුද්දට එකක් පමණ සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කරන බව. නමුත් ඒවා හඳුනා ගැනීම ඉතාමත් අපහසුයි. ඉතින් කොහොම හරි ආයත් දවසක සෞරග්‍රහ මණ්ඩලයට මේ වගේ වස්තුවක් ඇතුළු වෙද්දී හඳුනා ගන්න පුළුවන් වුණොත් එයා අපිට සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත අවකාශය ගැන බොහෝ තොරතුරු හෙළි කරගන්න උපකාරී වෙවි.